ශ්‍රීලංකා කණ්ඩායම මෙම රාසියන කුසලානේ 6 වෙනි වතාවට ජයග්‍රහණය කළා. ඒ අත්දැකීම් අඩු අති දක්ෂ කොල්ලෝ ටිකක් ගිහින් වැඩකාරයෝ කියන හැම රටකටම ගහලා. හැබැයි ඉතින් ඔයා දන්නවා මෙම රාසියන කුසලානේට ගිය ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න සුපිරිම වේගපන්දු යවන දුෂ්මන්ත ජමිර යාමට නොහැකි වූ බවට ඒ ඔහුගේ ඇති වූ ආවාදයක් හේතුවෙන්. ඒ වගේම තමයි අපි හැමෝම කියන වේගබට්ටා. එහෙමත් නැත්නම් ලහිරු කුමාරත් මේ සංචිතයට ගියේ නැහැ. ඒ විතරක් නෙමෙයි සුපිරිම පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුත් මේ සංචිතයේ හිටියේ නැහැ. ඉතින් දැන් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න ලේසි පහසු වෙන්නේ නම් නැහැ. මොකද දැන් ශ්‍රී ලංකා කණ්ඩායම එසේ මෙසේ කණ්ඩායමක් නෙවෙයි. හැම ක්‍රීඩකයෙක්ම අති දක්ෂයි. ඉතින් ඔන්න කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිෂ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඊයේ ප්‍රකාශයක් සිදු කර තිබුණා. ඉතින් ඔහු කීවේ දුෂ්මන්ත චමීර ලහිරු කුමාර කසුන් රාජිතහ අවිෂ්ක ප්‍රනාන්දු දැන් කට්ටියට අමතක වී ඇති බවටයි. මේ කණ්ඩායමේ වයස ගත්තොත් වැඩිපුරම ඉන්නේ තරුණ ක්‍රීඩකයෝ. මේ කණ්ඩායමේ උපරිම දක්ෂතා බලා ගන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ ඉස්සරහට. ගොඩක් කට්ටිය දැන් අමතක වෙලා තියෙන්නේ ලංකාවේ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර යන දෙන්නා. අවිෂ්ක ප්‍රනාන්දු මේවර විට කකුලේ ආබාධයක් ඇති වෙලා නිසා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ. කසුන් රාජිත ක්‍රීඩා කරන්නේත් නැහැ. මම හිතන්නේ මේවා ඉදිරියට හොඳ ලකුණු. අද්දගීම් සහිත ක්‍රීඩකයෝත් නැතුවම අපිට ප්‍රබල ඉන්දියා පාකිස්තානය වගේ කණ්ඩායම් පරාජය කරලා ආසියානු කුසලානේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා කියන්න අපේ බ්‍රෙන්ච් එක ස්ට්‍රෝන්. ඉතින් අවිෂ්ක ගුණවර්ධන මහතාගේ මේ ප්‍රකාශය ගැන ඔයාගේ අදහස කුමක්ද අපිට කියන්න? ක්‍රිකට් ගැන අලුත්තරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත්තරතුරක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.